මේ මේ සියලුම විවස්ථාව තුළ සහ මේ මැතිවරණ නීති රීති තුළ තියෙන රාජ්‍ය කියන එක. රාජ්‍ය අංශය, රාජ්‍ය නිලධාරීන් සියල්ල. හැබැයි මීටත් එහා ගිහලා පෞද්ගලික අංශය මැතිවරණ වලට සම්බන්ධලා තියෙනවා. පෞද්ගලික අංශය ඍජුවම සම්බන්ධ වෙනවා. දැන් මාධ්‍ය ගත්තොත් ඇතැම් පෞද්ගලික මාධ්‍ය එක් අපේක්ෂකයෙකුට ඍජුවම කටයුතු කරනවා. මැතිවරණයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීෙක් චන්ද්‍රත් ඉදිරිපත් වෙනවා. මේ මාධ්‍යකුත් පවත්වගෙන යනවා. ඒක අසාධාරණ මේකයි. නේද? ඒක ඔබතුමාලගේ නිරීක්ෂණයට මේවා මේ අහුවෙලා නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. අපි දෙපාර්ශ්වයන්ගේ පිළිබඳ පැහැදිලිව කරනවා. බේතන ගැටලුව තියෙන්නේ නීතියට අනුව රජයේ මාධ්‍ය වලට දඬුවම් කරන්න පුළුවන් පෞද්ගලික මාධ්‍ය වලට ඒක කරන්න බෑ. ඒකට පොඩි උපමානයක් කරා යම් වෝනින් එකක් දෙන්න පුළුවන් එච්චර. හැබැයි ඉන්දියාවේ එහෙම නෙවෙයි. ඒගොල්ලෝ දඬුවම් කරනවා. ඒගොල්ලෝ තහනම් කරනවා. කොමිසමට තියෙන්නේ එක මූලික ප්‍රතිපත්තිය. ඒ කියන්නේ නිදහස සාධාරණ ඡන්ද විමසීම හා ජනමත විචාර පැවැත්වීම කොමිසම් සභාවේ පරමාර්ථය විය යුතුයි. අනිත් පොඩි නීති වලට ලඟු වීම නෙවෙයි. ඒගොල්ලන්ට තියෙනවා මෙන්න මේ අරමුණ ඉෂ්ට කරන්න. ඒ අරමුණ ඉෂ්ට කරන්න සියලුම දේවල් කරන්න ඕනේ. අර විදංගෙඩියට යනවා. ඊට වැඩිය වැරද්දක් කරන පෞද්ගලික මාධ්‍යයට කිසිම දෙයක් නැහැ. අපි ඒක දැනුවත් කරනවා. අපි කොමිසමට කියනවා. අපි වාර්තා ඉදිරිපත් කරනවා. කොමිසම මේකට හිර වෙලා සාධාරණ ඉෂ්ට කරන්න හැමෝටම. ඒකයි මම කියන්නේ. ඒගොල්ලෝ අර පොඩි නීතිතර රග් වෙලා. මහින්ද දේශප්‍රියමත් දේ ඔබතුමා කොමිසමේ කොමසාරිස්වරයා හැටියට ඉන්නකොට මේ පිළිබඳව නීති රීති ගේන්නයි මේ උනන්දු වුණේ. නීති රීති ගේන්න තියා මේ මාධ්‍ය උපමාන නිකුත් කළා මාස 3ක් ඇතුළත ඡන්දේ වෙලා පාර්ලිමේන්තුවේ අනුමත කරන්න ඕනේ. මම නියෝජ්‍ය කොමසාරිස් ඉන්න කාලේ ඉඳගෙන 2020 මම ආවේ ප්‍රධාන කාර්යාලයට 2007 ඉඳගෙන 10-11 වුණාට පස්සේ අවුරුදු 10ක් තිස්සේ හැම ඡන්දෙම පස්සේ මෝක පාර්ලිමේන්තුවට දානවා. පාර්ලිමේන්තුවේ නීති කිටුම්පත් එකට යවනවා. තීරණ කාරක සභාවට දානවා. ඒක කරන්නේ. ඒක මූලික වරද තියන්නේ. අපි පෙන්නලා දීලා දිනවා එකලත් දැනුත් පාර්ලිමේන්තුව නීති හැදීමේ බලය තිබුණා. ජනතාවත් සමග එකතු වෙලා නීති සකස් කිරීම ඒවට අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කර නීති සකස් කිරීමට අපේ මහජන නියෝජිතයෝ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. ඒකින්ද තමයි අපේ රටේ ජනතාවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ එපා වෙලා 225 දන එකම එපා කියන මට්ටමට පසුබහන්න උනේ. සමාජ මාධ්‍ය ගත්තොත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ විදේශගත වෙලා. පුද්ගලයෝ ඉන්නේ අයිතිය තියෙන්නේ විදේශගත වෙ ඉන්න ශ්‍රී ලාංකිකයන් වෙන්න පුළුවන්. ඔවුන්ට කොහොමද නීති ක්‍රියාත්මකේ මහා මහෝගයක්සේ නැගෙන සමාජ මාධ්‍ය රැල්ලක් තිබෙනවනේ. ඒ වෙනි රැල්ලක් හමුවේ අපි රාජ්‍ය මාධ්‍ය පමණක් පසෙකට තබාගෙන ඒකට අදාළ යම් නීති රීති සමුදායක් ගෙන ඒමම යම් ආකාරයකට මම හිතන්නේ මේ සමබලතාවයක් තියේ කියලා. සමාජාල මාධ්‍ය මගින් සිදු කරමින් තිබෙන බලපෑම ඇත්තටම යම් ආකාරයකට රාජ්‍යයකට පවා යටපත් කළ නොහැකි දැන් යම් ආකාරයකට අපේක්ෂකයෙකුට වැය කළ හැකි උපරිම වියදමක් එනවා. ස්වාධීන අපේක්ෂකයන්ට ඒ 100%ක් උපයෝගී කරගන්න පුළුවන් වෙයි. දේශපාලන පක්ෂ වලින් එන අයට මම හිතන්නේ මැතිවරණ කොමිෂන් සභාව තීරණයක් ගනි ප්‍රතිශතාත්මකව දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයා අතර බෙදයි. ඊට පස්සේ අඩුම තරමින් දැන් අපි දන්නව ඉදිරියේදී අපේක්ෂකයන් 150ක් හෝ සල්ලි වියදම් කරන ආකාරය සහ යම් ආකාරයකට යම් කොටසකින් අපි දන්නවා කොහෙන්ද සල්ලි එන්නේ කියලා. 150ක් යටත් පිරිසෙන්. ඉතින් අඩු තරමින් අර ඉන්ෆෝම් චොයිස් එක අඩු තරමින් අපි දැනුවත් වෙලා ඊළඟ මැතිවරණයේදී හෝ අපිට අපේක්ෂකයන්ගේ සමස්ත පැටිකිරිය නැතත් යම් ප්‍රමාණයක් අපි කරුණු දැනගෙන ඡන්දදායකයන් වශයෙන් සන්නද්ධ වීම සඳහා මෙය ඉතාම විප්ලවීය පියවරක්. මේ කියන ආකාරයට අපේක්ෂකයන් කොහොමද මැතිවරණයට වියදම් කරන්නේ කියන පිළිබඳව යන් නියාමනයක් තියෙනවා. දැන් ඔබතුමාලා මැතිවරණ නිරීක්ෂකයන්. ඔබතුමාලාට කවුද සල්ලි දෙන්නේ? ඒක කවුද නිරීක්ෂණය කරන්නේ? සාමාන්‍යයෙන් අපේ නිරීක්ෂණ වාර්තාවල අවසාන පිටු කීපය වෙන් වෙන්නේ මේ නිරීක්ෂණයට ආපු මුදල් කාගෙන්ද ආවේ කොච්චරක් හම්බ වුණාද මොන මොන ශීර්ෂයටද වියදම් කළ තියෙන්නේ. ඒක ඩීටේල් එකක් නෙමෙයි. මූලික වශයෙන් සාමාන්‍ය පිටුවක විතර විස්තරයක් තියෙනවා. ඊළඟට අපි වාර්ෂිකව නිකුත් කරන ඔඩිට් රිපෝට් එක. ඒක ප්‍රසිද්ධ වුණ කෙනෙකුට බලන්න පුළුවන් එකක්. කවුරු හරි අපෙන් ඉල්ලුවොත් අපි දෙනවා. ඒනත් අන්තර්ජාලයෙන්ුත් ගන්න පුළුවන්. ඔඩිට් රිපෝට් වල මේක ඇතුළත් කරලා තියෙනවා. එතන මේවට සල්ලි දෙන්නේ ඇත්තටම ජාත්‍යන්තර ආයතන. සමහරවිට තානාපති කාර්යාල, සමහරවිට අතරමැදි ආයතන තියෙනවා. මේ ලෝකයේ ආධාර කරන ආයතන ගණනාවක් තියෙනවා. ලංකාවේ තියෙනවා. මේ විශේෂම ආසියානු කලාපේ මේක බොහොමයක් තියෙනවා. මම දැන් අවුරුදු 25කට වැඩි මේ ශේෂ්ත්‍රයේ පැස්වල් සංවිධානයේ පූර්ණ කාලීන වෙලා කිසිම දවසක මම විධායක අධ්‍යක්ෂකවරයලා දැන් අවුරුදු 15කට වැඩි කිසි දවසක කිසිම ආධාරක ආයතනයක් කිසිම කොන්දේසියක් අපිට දාලා නැහැ. එහෙම කොන්දේසියක් දැම්මොත් මම මේ ප්‍රසිද්ධිය කියන්නේ ආධාරක ආයතන අහගෙන ඉන්නත් පුළුවන්. මොකද ඒ වැත් සිංහල අපේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. කිසිම කොන්දේසියකට අර්ථලා හල්ලි ගන්නෙත් නැහැ. මං හිතන්නේ අපේ කිසිම නිරීක්ෂණ සංවිධානයක් සහ බහුතර සිවිල් සංවිධාන එහෙම කොන්දේසිය වලට යට වෙලා සල්ලි ගන්නවා කියලා. කිසි දවසක මගේ ජීවිතයේ කිසිම ආධාරක ආයතනයක් අපිට බලපෑමක් කරලත් නැහැ. බලපෑමක් කරන්න ආවොත් අපි ඒකට යටත් වෙන්නෙත් නැහැ. මම මේ පැස්වල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවර හැටියට කියන්නේ මගේ අවුරුදු 15ට 100%.